Bluebird channel එකට ඔයාව වෙනද වගේම ගොඩක් ආතරින් පිළිගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම කලින් වීඩියෝ එකේදී පැල කරගත්තු අර අතු ටික. විශේෂයෙන්ම මේ රෝස් අත් පැල කරන වෙනම වීඩියෝ එකක් මම ගෙනාවනේ. ඉතින් අන්න ඒකෙදී මම එහෙම පැල කරගත්තු රෝස් අත් ඔයාට මතක ඇති. කොළ ඔක්කම කපලා දාලා උඩ කොළ ටික ඉතරක් ඉතුරු කරලා. හැබැයි මේ තියෙන්නේ ඒ ඉතුරු කරපු කොළ නෙවෙයි අලුතෙන් ආපු දළු කියලා ඔයාට පේනවා ඇති. මේ බලන්නකෝ කොච්චර ලස්සනට දළු දාලාද කියලා. ඉතින් මම මේ පණිවිඩය ඔයගොල්ලන්ට පෙන්වන ගමන් එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. මේ තියෙන හීම්බෝ විටිය අන්තිමට දාපු වීඩියෝ එකේදී මම පැල කරගත්තු ටික මතකයිනේ. එහෙනම් බලන්න අපි ඒ කරපු වැඩේ කොච්චර සාර්ථකයිද කියලා ඔයාලට තේරෙනවා ඇති නේද? ওই වීඩියෝ එක බලලා නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා ලින්ක් එකෙන් ගේම් බලන්න. ඔන්න අදමම කරන්න යන වැඩේට මට ඕනෙ වෙන්නේ මෙන්න මේ දේවල් ටික. ඒත් එක්කම චූටි දෙයක් කියන්න ඕනේ, ඊළඟ වීඩියෝ එකට කරන්න තියෙන දෙයක්. ඔයාලා හැමෝම මේ වීඩියෝ එක බලන හැමෝම මගේ ඊළඟ වීඩියෝ එකෙන් දෙන ටිප් එක දැනගන්න ආසයි නම් ඔයාලට කරන්න චූටිම චූටි වැඩක් තියෙනවා. මොකද්ද දන්නවද? ඔයාලට ගෙදර තියෙනවනේ කිරි, මං කියන්නේ බොන කිරි. ඒක ෆ්‍රෙෂ් මිල්ක් වෙන්න පුළුවන්, පිටිකිරි වෙන්න පුළුවන්. අන්නේ කිරි චුට්ටක් මිලිලීටර් 3-4ක් විතර ටිකක් ඔයාට චූටි කෝප් එකට කප් එකකට දාලා ඒ ටික හැම වහලා තියන්න. මං ඊළඟ වීඩියෝ එක දාන දවස වෙන්ටි ඔයාට පුළුවන් ඒක පාවිච්චියට ගන්න. ඒ කියන්නේ ටිකක් නරක් වෙච්ච කිරි තමයි අපිට ඊළඟ වීඩියෝ එකේ කරන වැඩේට ඕනේ වෙන්නේ. එහෙනම් එන්නේ එකත් එක්ක අපි අද වීඩියෝ එකට යමු. අද කරන්න යන්නේ ඕගොල්ලොන්ට මල් පැල තියෙනවනේ කිතර, අන්නේ මල් පැල වලට මල් ගොඩක් ගන්න ක්‍රමයක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඒකට ඔයාට ඕනේ කරනවා හාල්. මම මෙතනදී මෙහෙම ගත්තට මේ වැඩේට ඔයාලට නම් මෙහෙම කරන්න ඕනේ නැහැ. අපේ කිතර ඉන්න නැන්දිලට පුළුවන් ඔයා හාල් හොදද්දී මේ වැඩේ කරන්න. මම දැන් මේ ටික මෙහෙම දාගන්නවා. දාගෙන මේකට වතුර ටිකක් දාගන්නවා. මෙන්න මේ විදිහට ඔයා මේ ටික ඇති වෙන ප්‍රමාණයට වතුර ටිකක් දාගන්න. මේ ප්‍රමාණය විතර ඇති. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. වතුර සුදු පාට වෙනකම්ම ඔයාට පුළුවන් කවලම් කරගන්න. ඉතින් හාල්ලෝ දැති ඔයා මේ වැඩේ කරනවනේ, ආයමුතුෙන් කරන්න ඕනේ නැහැ. මට දැන් ඕනේ කරන්නේ හාල් වතුර ටික විතරයි කියලා ඔයාට තේරීගෙන ඉනව ඇති නේද? දැන් ඔයාට මෙන්න මේ වගේ බෝතලයක් ගන්න සිත වෙනවා. එහෙම නැතත් කමක් නැහැ. ඕන භාජනයකට දාගෙන මේ ටික දාන්න පුළුවන්. මේ වගේ බෝතලයක් තියෙනවා නම් ගොඩක් ලේසි. මම මේකට දාගෙන කරන විදිය පෙන්වන්නම්. මේ තියෙන්නේ අපි හදාගත්තු අන්නේ හාල් වතුර මිශ්‍රණය. එහෙනම් දැන් මේක ඔයාට දාන්න විතරයි තියෙන්නේ. මේ බලන්නකෝ, මේ තියෙන්නේ ඔන්නෝ ක්‍රමයට අපි හදාගත්තු මල් පැලයක මල් තමයි. ඉතින් ඔයාටත් මේ වැඩේ ලේසියෙන්ම ගෙදරදි කරන්න පුළුවන්නේ. ගෙදරදි හාල් ටික හොදන ගමන් ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න. ඉතින් දැන් මේ බලන්නකෝ ලස්සනට මල් පිපිලා තියෙනවා. මම පෙන්නන්නම් මේක දාගත්තාම මල් ආපු තවත් පැල ගොඩක්. ඒත් එක්කම මේ තියෙන ඇෆ්‍රිකන් වයලට් පැලය, ඒකටත් මම මේ වැඩේ කරා. ඒ වගේම මේ පැලය ගැන විශේෂයෙන්ම මම මේ බලන්නකෝ මල් කුටාක් තියෙනවා අර අපි හිටවගත්තු පැලේ අර වීඩියෝ එකේදී. ඉතින් ඒ වීඩියෝ එකත් බලලා නැත්තම් බලන්න, මම පල්ලෙහා ලින්ක් එක දාන්නම්. ඒ වීඩියෝ ගැන ප්‍රශ්න තිබ්බායට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් බලන්න මේ තියෙන්නේ දැන් මේ පැලේ තියෙන විදිහ. ඉතින් මේකටත් මම මෙන්න මේ වැඩේ කරා. ඒ වගේම මේ බලන්නකෝ මේ ලස්සන මලාවේ ඔන්නඔහොම ටිකටම කරගෙන ගියාම මෙන්න මේ මල් පැලෙත් ඔයාලා දන්නවනේ හරි ලස්සනට අර සුදු පාටත් එක්ක මිශ්‍ර වෙලා පිපෙන්නේ. අන්න ඒකෙත් පොහොට්ටු මෙහෙම එන්න ගත්තේ මේ වැඩෙන් පස්සේ. ඉතින් මම මලක් පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ ඉතින් මෙන්න මේ මල් වර්ගෙත් ඔයාට මේ වැඩෙන් ලබා ගන්න පුළුවන්. පේනව නේද? මේ ඕකිඩ් පැලෙත් මේ වෙද්දි කොටාක් මල් පිපිලා තියෙන්නේ. මේ බලන්නකෝ පිච්චවලට මේක කොටක්ම සාර්ථකයි. ඕකිඩ් රෝස ඔය ඕනම දෙයකට.
මේ තියෙන්නේ එක එක පිච්චු වර්ග. ඔයත් එහෙනම් මේක ට්‍රයි කරලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.